ගෙදර යන ගමන් විනිශ්චයකරුවෙක් ගියා වරලියගහ මන්දිරයට ජනාධිපතිතුමා හම්බෙන්න 2015ට කලින් ගියාම ජනාධිපතිතුමා අඬගහලා කිව්වා ඔබතුමියෝ මම පත් කරන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය කාර්යයක් හැටියට කියලා. දැන් එවැනි යුගයකට තමයි නැවත මේ ගමන් කරන්නේ. අවුරුදු ගණනාවක් 2005 මැතිවරණයේ ඉඳන් සියලුම ජනාධිපති අපේක්ෂකයෝ පරාජය වෙච්ච අයත් ජයග්‍රහණය කරපු අයත් ජනතාවට පොරොන්දු වුණේ විධායක ජනාධිපති ක්‍රමය අවෝසි කරනවායි කියලා. මොකද මේක සමාජය තුළ හැම ශේෂ්ත්‍රයකම කතාබහට ලක් වුණා. මේ එක පුද්ගලයෙක්ගේ අතේ බලය කේන්ද්‍රගත වීම රටේ අනාගතයටත් සමාජයටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් අහිතකරයි කියන මතය සියලු දෙනාම එක පිළිගත්තා. ඒක සියලු දෙනාම මේ රටේ ඉන්න ඉහළ පහළ ඒ තලවල ඉන්න හැම සමාජ ශේෂ්ත්‍රයකම ඉන්න උදවිය පිළිගැනීමට ලක්ුණු කරුණක් තමයි විධායක ජනාධිපති ක්‍රමයේ තුල තිබෙන අසීමිත බලතල නිසා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් රටේ සමාජ ක්‍රමයටත් එවැගේම රටේ අනාගතයටත් ඒක ඉතාම අනතුරුදායක තත්ත්වයක්. ඒ හින්දා මේ බලය සීමා කළ යුතුයි කියන එක සිළු දෙනාම පිළිගත් කාරණාව. එතකොට ඒ සීමා තුල පිළිගත් කාරණාවක උඩ ඉඳන් තමයි දානම් වෙනි සංශෝධනය ගෙනාවේ. අපි දන්නවා මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ ඒ ඡන්ද කැම්පේන් එකේ තිබුණා විධායක ජනාධිපති ක්‍රමය අපි අවෝසි කරනවා. ඒ වගේම ඒ 2015 මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඡන්ද ව්‍යාපාරය තුල ඔහු ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලත් විධායක ජනාධිපති ක්‍රමය අවෝසි කරනවායි කියලා තමයි එතුමාත් ඉදිරිපත් වුනේ. එතකොට එදා ජයග්‍රහණය කරපු මෛත්‍රීපාල මහත්තයාත් පොරොන්දු වුණා විධායක ජනාධිපති ක්‍රමය අවෝසි කරන්න. පරාජය වෙච්ච මහින්ද රාජපක්ෂ මැතිතුමාත් පොරොන්දු වුණා විධායක ජනාධිපති ක්‍රමය අවෝසි කරන්න. එතකොට ඒ එකඟත්වයේ මත තමයි 19 වෙනි සංශෝධනය ගෙනාවේ. අපි දෙගොල්ලම එකඟ වුණා මේක ගේන්න. ඒ ගෙනල්ලා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225න් 224 දෙනෙක්ම පක්ෂව ඡන්ද දුන්නා මේක අවෝසි කරන්න. තොර මේක තමයි මේකේ දේශපාලන වාතාවරණය හා දේශපාලන එකඟත්වය. එතකොට මේ දෙගොල්ලොම එකඟත්වයකට එලා තමයි 19 ගෙනාවේ. ඒ 19 ගෙනාවෙම විධායක ජනාධිපතිවරයාට තියෙන අසීමිත බලතල අඩු කරන්න. එතකොට ඒක තමයි අපි එදා එකඟ වෙච්ච දේ. ඒක මහින්ද රාජපක්ෂ මහත්තයා නායකත්වයේ දරන පොදුජන පෙරමුණ එදා පොදුජන එක්සත් පෙරමුණත් එකඟ වුණා. මෛත්‍රීපාල ජනාධිපතිතුමා නායකත්වයේ දරන එක්සත් ජාතික පක්ෂය වටා හිටපු සියලුම දේශපාලන පක්ෂත් එකඟ වුණා. එතකොට ඒ එකඟත්වයෙන් තමයි 19 ගෙනල්ලා අපි පාර්ලිමේන්තුවේ ගෙනල්ලා සම්මත කරගෙන අපි ඒක අද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ තියෙන්නේ. දැන් මේ මොකද්ද වෙන්නේ? දැන් මතක තියාගන්න අපි 19 ගේන්න කලින් 2001 17 වෙනි සංශෝධනය ගෙනා. තොර මේ කොමිෂන් සභාව සියලු දේවල් තිබුණා. ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා 18 වෙනි සංශෝධනය ගෙනාවා. ගෙනල්ලා සියලුම කොමිෂන් සභා එදා මහින්ද රාජපක්ෂ මහත්තයා අවෝසි කරලා දැම්මා. ඒවා අවෝසි කරලා එතුමාගේ ඡන්ද ඉල්ලන්න ඕන කාල සීමාව විතරක් එතුමා දෙපාරක් ඉල්ලන්න පුළුවන් එක තුන් පාරක් කරගත්තා. ඒක 18න් කරා එතුමා. ඊළඟට අපි 19 ගෙනල්ලා තුන් පාර තිබිච්ච එක අපි දෙපාරක් කරලා ඊළඟට කොමිෂන් සභාව ටික ස්ථාපිත කරලා අපි තව තවත් ප්‍රජාතන්ත්‍රවාදය හා මේ රටේ පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න 19 අපි ඉදිරිපත් කළා තමයි 19 ගෙනාවේ. දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? දැන් නැවත 19 අවෝසි කරලා 20 ගේනවා. දැන් 20 මොකද්ද තියෙන්නේ? දැන් මට ලැබිච්ච අද දැන් ලැබිච්ච තොරතුරු අනුව 20 තියෙනවා. දේ තමයි සියලුම කොමිෂන් සභාවලට සමාජිකයන්පත් කරන්නේ ජනාධිපතිතුමා. දැන් ඉස්සර සමාජිකයන්පත් කරන්නේ ජනාධිපතිතුමා නෙමෙයි. ඒක පාර්ලිමේන්තුවෙන් කරන්නේ. එතකොට ජනාධිපතිතුමා මේ කොමිෂන් සභා අවෝසි කරන්නේ නැහැයි කියලා මේගොල්ලෝ 20 වෙනි ආණ්ඩු ක්‍රම සංශෝධනයේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ කොමිෂන් සභා අයින් කරන්නේ නැහැ. නමුත් කොමිෂන් සභාවලට සමාජිකයන්පත් කරන්නේ ජනාධිපතිතුමා. ඒ කියන්නේ නාම මාත්‍රා කොමිෂන් සභා බවට මේවාපත් වෙනවා. කිසිම ස්වාධීනත්වයක් නැති කිසිම විශ්වාසයක් තියන්න බැරි ජනාධිපතිතුමාට හිතන හිතන දේවල් ක්‍රියාත්මක කරන කොමිෂන් සභා බවට මේවා දැන්පත් වෙන්න යන්නේ. ඒතකොට මේවා තිබුණත් එකයි නැතත් එකයි. ඒක අවෝසි කරනවා වෙනුවට
කරන්න ජනාධිපතිතුමාට ඕන ඕනෑ දා ගන්න. ඉතින් ජනාධිපතිතුමාට ඕන අය කොමිෂන් සභාවට පත් කරලා කොයිද ස්වාධීන තීන්දුව ගන්න පුළුවන් වෙන්නේ? එහෙම ස්වාධීන තීන්දුව ගන්නේ නැහැනේ. එතකොට මේ කොමිෂන් සභාවල කිසිදු වැදගත්කමක් නැති ස්වාධීනත්වයක් නැති කොමිෂන් සභාවට මේවා පත් වෙනවා. එතකොට ජනාධිපතිතුමාට ඕන දේ ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන දේ ජනාධිපතිතුමා හිතන දේ කරන කොමිෂන් සභාවට මේවා පත් වෙලා මේවා නාම මාත්‍රා කොමිෂන් සභාවට පත් කිරීමේ අරමුණ තමයි ජනාධිපතිතුමා මේකට පත් කිරීමේ බලය තමන්ගේ අතට ගැනීම. ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්. ඊළඟට තමුන්නාන්සල දන්නවා නීතිපතිතුමා පත් කළේ කොමිෂන් සභාවලි ව්‍යවස්ථාදායක සභාවෙන් පොලිස්පතිතුමා පත් කරේ ව්‍යවස්ථාදායක සභාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන් පත් කරේ ව්‍යවස්ථාදායක සභාවෙන් අභියාචනාකරණ අධිකරණයේ සභාපතිතුමා පත් කරේ ව්‍යවස්ථාදායක සභාවෙන් ජනාධිපතිතුමා නෙමෙයි 19 වෙනින් අපි ඒ ඔක්කොම ව්‍යවස්ථායක සභාවට පැවරුවා එතකොට නැවත මේ බලය ජනාධිපතිතුමාට පවරලා තියෙනවා व्यवस्था सभावें एक अवोसी करला दें व्यवस्था सभाव अवोसी वेनवा दानमे संपूर्ण अवोसी कराम इतकोट नैवत वतावक अर महिंद राजपक्ष महत्या दाटवनी संशोधने गिनापुदे विसिवनी संशोधने नैवत वतावक गोटाबे राजपक्ष जनाधिपत्तुमागे अतट बले अनवा अधिकरनेट अग्रविनिशकारतुमा पत्किरीम नीतिपतितुमा पत्किरीम විනිශ්චයකරුවන් පත් කිරීම අභියාචන අධිකරණයට සභාපතිතුමා පත් කිරීම පොලිස්පතිතුමා පත් කිරීම මේ හැම එකක්ම පත් කරන්න යන්නේ ජනාධිපතිතුමා මොකද තත්ත්වය එතකොට වෙන්නේ එතකොට අර මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ තිබුණා අර ගෙදර යන ගමන් අරලිය ගහ මන්දිරයට ගිහිල්ලා විනිශ්චය කරුවෙක් පත් කරගත්තා ඒ ගෙදර යන ගමන් විනිශ්චය කරුවෙක් ගියා අරලිය ගහ මන්දිරයට जनाधिपत्मा हमेन दिदास पालोटकल याम जनाधिपत्मा अनगाल उपतुम्यो मम पत्कर्ण श्रेष्ठाधिकरणे विनिश्च कार्य ख्याति दिवने युगे कट तमाय नवत मे गमन करान मे विश्वन संशोधने अर्ह मे नवत मे अन्ने विधायक जनाधिपति क्रमे तिबुनु असीमित बलतल नवत वतावक जनाधिपति तुमाट फेवरी मे संशोधने तमय मे गेन्नी हेम तो रटे ප්‍රජාතන්ත්‍රවාදී ශක්ති ශක්තිමත් කිරීමටවත් රටේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමටවත් එක පුද්ගලයාගේ අතේ කේන්ද්‍රගත වෙච්ච බලය අඩු කිරීමවත් නෙමෙයි නැවත වතාවක් අර විධායක ජනාධිපති ක්‍රමයේ තිබුණු අසීමිත බලතල ප්‍රමාණය නැවත වතාවක් තව වටයකින් ජනාධිපතිතුමාට පවරා දීමේ සංශෝධනය තමයි 20 වෙනි සංශෝධනය කියලා කියන්නේ. ඒක තමයි මේ කරන්න යන්නේ. ඊළඟට තියෙනවා අර 19 වෙනි මේ විවස්ථා සංශෝධනයේ අර ධිත්ව පුරවැසි භාවය මෙතුමා කිව්වා වගේ දැන් 19 වෙනි සංශෝධනයේ අවෝසි වෙනවත් එක්කම අර ධිත්ව පුරවැසි භාවයත් දැන් අවෝසි වෙලා යනවා. ඒ කියන්නේ ධිත්ව පුරවැසි භාවයේ තියෙන අයටත් දැන් පාර්ලිමේන්තුවට එන්න පුළුවන් 20 වෙනි සංශෝධනය සම්මත වුණාම. ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමාව පාර්ලිමේන්තුවට ගේන්න ඒකේ එක පියවරක් තමයි මේ 20 වෙනි සංශෝධනයේ එක කටයුත්තක් තමයි බැසිල් රාජපක්ෂ මහත්තයාවත් පාර්ලිමේන්තුවට ගියේ. එතකොට අපිට පේනවා මේක එක රටක් එක නීතියක් නෙමෙයි එක රටක් එක පවුලක් කියන ව්‍යාපෘතියල තමයි මේ ක්‍රමයෙන් මේ රටේ විවස්ථාව සංශෝධනය කරමින් මේ තල්ලු වෙන්නේ එක රටක් එක පවුලක් කියන එක සංකල්පයට තමයි මේ රට මේ ආණ්ඩුව මේ ගමන් කරගෙන යන්නේ. ඊළඟට වැදගත්ම දේ තමයි තව එකක් ඒගොල්ලෝ කොමිෂන් සභා විගණන කොමිෂන් සභාව අවශ්‍ය කරලා තියෙනවා. ඒක ඊටාම බරපතල දෙයක්. විගණන කොමිෂන් සභාව අවශ්‍ය කරලා තියෙනවා. ඒක තුල රජයේ දෙපාර්තමේන්තු අමාත්‍යාංශ සංස්ථා ඒ සියලු දේවල් විගණන කොමිෂන් සභාවට යටත්ව තිබුණේ. ඒ විගණන කොමිෂන් සභාව පහුගිය කාලේ අපි දැක්කා අපේ ආණ්ඩු තියෙන කාලෙත් යම් යම් දේවල් පිළිබඳ විගණනාධිපතිවරයා චෝදනාවල් ලක් කරා. अपे समहार मुदल नमतिवरुंट यम यम चोदनावलकर इतुमाट वेडकर स्वाधीन बलयागुड नगिलतिपुन बलयाक्लबादीलतिपुन इतकोट मे विघनन कमीशन सभाव अवोसिकिरी मतुल नवतवतावाक् मेरटे विघनने गन विशाल गटलुहा प्रश्न अपीट मतुकरन्न विनवा इवगेम मेवा गन मंगिताने मेवा एलियटे कियला मे विघनन कमीशन सभाव हरहा रमे आंडवे इदिरी गमन गमन आंडव कर्ण यम यम करुण कारण पीलिबंधव ये करुण कारण एलियटे
ඒ තියෙන හැංගීම ඉඳන් දැන් ඒකත් අවෝසි කරන අවෝසි කිරීමට මේ 20 වෙනි සංශෝධනය හරහා ලක් වෙලා තියෙනවායි කියන ආරංචිය ලැබිලා තියෙනවා. ඒ හින්දා මම හිතනවා මේ ගමන ඉතාම භයානක ගමනක් මේ 20 වෙනි සංශෝධනය හරහා කිසිදු ආකාරයේ ප්‍රගතිශීලී සංශෝධනයක් නැහැ. කිසිදු ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්ති කිරීමේ ශක්තිමත් කිරීමේ සංශෝධනයක් නැහැ. කිසිදු ආකාරයේ මේ රටේ පුද්ගලයෙක්ගේ මත කේන්ද්‍ර වෙච්ච බලය නැවත පාර්ලිමේන්තුවට ලබා ගැනීම කිසිදු ආකාරයේ පියවරක් මේ 20 වෙනි සංශෝධනය තුල නැහැ. මේකේ තියෙන එකම දේ තමයි නැවත වතාවක් අපි අර 19 වෙනි සංශෝධනය හරහා එක පුද්ගලයෙක්ගේ අතේ තිබුණු බලය අවම කිරීම හා ඒක අඩු කිරීම නැවත වතාවක් එක පුද්ගලයෙක්ට සියලු බලතල ලබා දීම තමයි මේ 20 වෙනි සංශෝධනයෙන් මේ කරලා තියෙන්නේ. ඇත්තටම ආණ්ඩුව කරන්නේ මිත්‍යාවක් බොරුවක්. ඇයි ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක බලයක් තියෙනවා නම් මේ රට ඉස්සරහට ගෙනියන්න මේ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නැහැ. මොකද ඕනම දෙයක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 150කට ආසන්න මන්ත්‍රීවරු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් එහෙම මන්ත්‍රීවරු ප්‍රමාණයක් තියෙද්දි මොකටද ව්‍යවස්ථාවක් සංශෝධනය කරන්නේ? මොකටද මේ ව්‍යවස්ථාවෙන් ආණ්ඩුවට තියෙන බාධකය? ඉස්සරහට යන්න බැරි මොකක් හරි බාධකයක් තියෙනවද? නැහැ. එහෙම වාදයක් යන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තියෙනවා නම් මොන ව්‍යවස්ථාවක් තිබුණත් ආණ්ඩුවට ඒව සම්මත කරගන්න පුළුවන්. ඒක නෙමෙයි උවමනාව. ආණ්ඩුව මේ තුනෙන් දෙක පාවිච්චි කරලා ආණ්ඩුව ඒකාධිපති ගමනකට ආරම්භ කිරීම හැටියට තමයි ඒ තියෙන බලතල ටික කප්පාදු කරලා පාර්ලිමේන්තුවේ තියෙන බලතල නැවත වරක් ජනාධිපතිතුමාගේ අතට පවරා ගැනීම කියලා කියන්නේ ඒකාධිපති ගමනක සලකුණු පහළ වෙලා තියෙනවා කියන එක අපි කියන්න කැමතියි. බොහොම ස්තුතියි. මොකුත් නැහැනේ. ඔව්. ඔය එක තමයි. දැන් ආණ්ඩු ක්‍රම 19 වෙනි සංශෝධනයේ තිබෙන යම් යම් කරුණු කාරණා පිළිබඳ තාක්ෂණික දෝෂණ ටෙක්නිකල් ඒව කියන්නේ විශේෂයෙන්ම දැන් මැතිවරණ කොමිෂන් සභාවේ ඉන්නවා තුන් දෙනෙක් ඉන්නවා. ඒකේ ඝනපූර්ණයම තුන් දෙනාම ඉන්න ඕනේ. මැතිවරණ කොමිෂන් සභාව රැස් වෙනවා නම් තුන් දෙනාම ඉන්න ඕනේ. ඉතින් ඒ වගේ කරුණු කාරණා කීපයක් තියෙනවා. ඉතින් ඒ ගැන යම් යම් සංශෝධන ගේනවා නම් මේක තවත් ශක්තිමත් කරගෙන ඉස්සරහට ගෙනියන්න අපේ විරෝධයක් නැහැ කියලා අදහස තමයි අපි මුලින්දම්ම දරුවේ. නමුත් දැන් අපිට පේනවා දැන් ආණ්ඩුව මේ කරන්නේ සම්පූර්ණයෙන්ම ඒකේ තියෙන තාක්ෂණික කරුණු කාරණා ගැන ඒකේ තියෙන අඩුපාඩු නෙමෙයි ඒකේ තියෙන පරමාර්ථය. ඒකේ තියෙන පදනම කඩලා ආණ්ඩුව වෙන එකක් ගේනවා. ඉතින් ඒක තාක්ෂණික කරුණු කාරණා නෙමෙයි. ඒක ප්‍රතිපත්තිමය තීන්දුව. එතකොට ප්‍රතිපත්තිමය තීන්දුවකට අපිට එකඟ වෙන්න බෑ. ඒක තමයි අපි කිව්වේ. අරකේ සංශෝධනවල් ගෙනල්ලා ඒකේ තියෙන තාක්ෂණික ගැටලු ඒව निराකරණය කරන්න ආණ්ඩුව යෝජනාවල් ගේනවා නම් අපිට ඒක ගැන සලකලා බලන්න පුළුවන්. ඒක ගැන අපිට සාකච්ඡාවක් කරන්න පුළුවන්. නමුත් දැන් ආණ්ඩුව මේ ගේන්නේ 19 වෙනි සංශෝධනය හරහා අපි ප්‍රගතිශීලී කරුණු කාරණා ගැන අපේවා නැවත ආපස්සට හරවලා අර මහින්ද රාජපක්ෂ මහත්තයා 18 ගෙනල්ලා කරපු දේ තමයි දැන් මේ 20 මේ කරන්න යන්නේ. ඉතින් ඒකට අපි එකඟ වෙන්නේ නැහැ. ඔව්. දැන් ඒකත් මේක ඇතුලේ තියෙනවා. කොහොමද යන්න පුළුවන්? කොහොමද යන්නේ? ඔව්. ඒක කරන්නේ බෑ. ඉතින් ඒක කරන්නේ නැතුවනේ දැන් මේ ගේන්න හදන්නේ. විමල් වීරවංශ මහත්තයා කිව්වේ බැසිල් රාජපක්ෂ මහත්තයාට දැන් වුණත් යන්න පුළුවන් ඇමරිකන් පුරවැසිභාවය අවශ්‍ය කරගෙන. හරි. දැන් ඒක අපිට ගැටලුවක් නැහැ නේ. දැන් එතකොට දැන් මේ දැන් කරන්න යන්නේ ඒක නෙමෙයිනේ. දැන් ඇමරිකන් පුරවැසියෙක් පාර්ලිමේන්තුවට ගේන්න රටේ ව්‍යවස්ථාවත් වෙනස් කරනවා. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නය. ඒක ඇත්තටම අපි සියලු දෙනාම ලැජ්ජ වෙන්න ඕනේ මේ රටේ පුරවැසියන් හැටියට. මොකද එක පුද්ගලයෙක් පාර්ලිමේන්තුවට ගේන්න රටේ ව්‍යවස්ථාව වෙනස් කරන රටක් මේක. එහෙම රටක අපි මේ ඉන්නේ. ඒක පක්ෂ ભેදයකින් තොරව පුරවැසියන් හැටියට අපි සියලු දෙනාම ඕගොල්ලන්ත් එක්ක අපි සියලු දෙනාම ලැජ්ජ වෙන්න ඕන කාරණාවක් ඒක. ලක්ෂ 69ම ලැජ්ජ වෙන්න ඕනේ. දැන් අපි අහන්නේ ලක්ෂ 69න් මේ එක පුරවැසියෙක් පාර්ලිමේන්තුවට ගේන්නද මේ ලක්ෂ 69ක් මේ ඡන්දෙ දුන්නේ? රටේ ව්‍යවස්ථාව වෙනස් කරලා.
संशोधन अमेरिकन विरोधी आए ओ विमल वीरवंश महात्म्या गम्मंपिल्ल वासुदेव नाणेकार मे अमेरिकन कोडिय देक्कम अर मरागेन मेरण कट्टियक इन्नवने ඒ කට්ටියකින් අපි අහන්නේ දැන් මොකද කියන්නේ මේ ඇමරිකන් පුරවැසියෙක් ගේන්න දැන් තමුන්නාන්සලත් පාර්ලිමේන්තුවේ අත උස්සන්න යන්නේ දැන් කැබිනට් එකේ ගිය අනුමැතිය දුන්නානේ ඒ කියන්නේ එක පුද්ගලයෙක් පාර්ලිමේන්තුවේ ඇමරිකන් පුරවැසිභාවය අහෝසි කරගන්නේ නැතුව එක පුද්ගලයෙක් පාර්ලිමේන්තුවට ගේන්න රටේ සම්පූර්ණ රටේ ව්‍යවස්ථාව සංශෝධනය කරනවා කියලා කියන්නේ ඉතින් අපි අහනවා විමල් වීරවංශ මහත්තයාලගේ මොකද්ද ඕගොල්ලන්ගේ තියෙන ඇමරිකන් විරෝධය කොහෙද ඔය පෞගිය කාලේ මැරෙන්න ගියානේ ඉතින් MCC එකක් අල්ලගෙන දැන් අපි අපිට කියන්නේ දැන් මොකද කියන්නේ ඒගොල්ලෝ තමයි මේවට ඉතින් උත්තර දෙන්න ඕනේ ඉතින් ඔව් ඒකට අපි විරුද්ධ වුණානේ ඒක එවකට හිටපු එවකට හිටපු අගමැතිතුමා ඒක ගේනකොට කැබිනට් එකේ බහුතරයක් ඒකට විරුද්ධව අදහස් ප්‍රකාශ කළා පාර්ලිමේන්තු කණ්ඩායම හැටියට අපිත් අපේ විරුද්ධතාවයේ එල්ල කළා නමුත් එතුමා කාගේවත් කීමක් අහන්න නැතුව ඒක ගෙනල්ලා ඉතින් අන්තිමට ඇති කරගත්ත දේ දන්නවනේ අපි සියලු දෙනාම महाबैंक महाबैंकुए सिद्धिया मंत्री कंडायम हटियट कैबिनेट के हिटबु बहुतर अमतिवरु राशियाकट तमंगी विरोधतावे इल्लकला නමුත් ඉතින් අගමැතිතුමා කාගේවත් කීමකට ඇහුම් කන් නොදී එතුමා ඒවකට පත් කළා. ඉතින් ඒකේ අන්තිමට පළ විපාකත් එතුමාලට විඳින්න සිද්ධ වුණා. ඉතින් ඒක දන්නවා. ඒ හින්දා තමයි අපි කියන්නේ නැවත වතාවක් අපි නීතියෙන් සම්මත කරා පාර්ලිමේන්තුවට දිත්තපුරවසිභාවයේ තිබෙන කෙනෙක් එන්න සුදුසු නැහැයි කියලා. ඒ තිබුණ නීතිය අද වෙනස් කරන්න යනවා. ඉතින් ඒ වෙනස් කිරීම සඳහා පෞගිය ආණ්ඩුව තුල හිටපු ඇමරිකන් විරෝධී අය ඇමරිකන් විරෝධී කඳවුරක්ම තිබුණා. එතකොට ඒ කඳවුර අද පාර්ලිමේන්තුවේදී හෙට පාර්ලිමේන්තුවේදී අත උස්සන්න යනවා ඇමරිකන් පුරවැසිභාවයේ තියෙන අයටත් පාර්ලිමේන්තුවට එන්න පුළුවන් කියන එක ගේන්න හදනවා. ඉතින් ඒක තමයි මම කිව්වේ මේක ඊටාම කනගාටුදායක තත්ත්වයක්. දිත්ත පුරවැසිභාවයේ තියෙන එක පුද්ගලයේ පාර්ලිමේන්තුවට ගේන්න මුළු ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම ගැන අපි සියලු දෙනාම කනගාටු වෙන්න ඕනේ. මොකද එක පුරව එක 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 මිනිස්සේ පාර්ලිමේන්තුවට ගන්න රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ආණ්ඩුව මේගෙන යන වැඩපිළිවෙල ගැන අපි සියලු දෙනාම ඇත්තටම කනගාටු වෙන්න ඕනේ පුරවැසියන් හැටියට. ඔව් ඒක තමයි එතුමා කියන්නේ දැන් වුණත් එන්න පුළුවන් කියලා කියන්නේ එතුමාගේ පුරවැසිභාවය අහෝසි කරගත්තොත් දැන් එන්න පුළුවන් නේ. දැන් ගීතා කුමාරසිංහ මහත්මිය දැන් පාර්ලිමේන්තුවට ආවේ ඒක අයින් කරගන්න නැතුව ඒක තියාගෙනම එතුමාව පාර්ලිමේන්තුවට ගේන්න යන්නේ. ඒ ගෙනේම වෙනුවෙන් රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විනාශ කරනවා මේ ආණ්ඩුව. ඒකයි අපි කියන්නේ. ඒක ගැන අපි සියලු දෙනාම කනගාටු වෙන්න ඕනේ. මොකද රටේ උත්තරිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට ලක් වෙනවා එක පුද්ගලයෙක් පාර්ලිමේන්තුවට ගේන්න. ඒක ගැන අපි සියලු දෙනාම රටේ පුරවැසියන් හැටියට
අපි සියලු දෙනාම කනගාටු වෙන්න ඕනේ ආණ්ඩුව එවැනි තීන්දුවක් ගැනීම ගැන. රයිට් බොහොම ස්තුතියි. ආණ්ඩුව ඉතින් හැම කොමිෂමකටම සුදු අලියක් කියලානේ කිව්වේ. මොකද ආණ්ඩුවට ඕන ඕන තීන්දුව ගන්න බැරි වුණාම අපි දැක්කනේ මැතිවරණ කොමිෂන් සභාවට කොයිතරම් චෝදනා එල්ල කරාද කියලා. අපි දැක්කනේ පට්ට ගැහුවානේ මැතිවරණ කොමිෂන් සභාව. ඇයි ඒගොල්ලන්ට ඕන තීන්දුව ගන්න බැරි හින්දා? ඉතින් මේ ආණ්ඩුවේ මතය තමයි මේ ආණ්ඩුවට ඕන දේවල් කරන්නේ නැත්තම් ඒගොල්ලෝ දේශද්‍රෝහි. ඊළඟට ඒගොල්ලෝ මේ මේ සුදු අලිය. ඊළඟට ඒක වැඩක් නැහැ. ඒක පාර්ශිකවයි. ඒක තමයි මේ ආණ්ඩුවේ හැටි. ඒක තමයි මේ ආණ්ඩුවේ ඉන්න උදවියගේ මානසිකත්වය. ඉතින් ඒ මානසිකත්වයේ ඉඳන් බලනකොට ඒගොල්ලන්ට හැම දෙයක්ම පේන්නේ අනිත් පැත්තට. ඒ හින්දා තමයි ඒගොල්ලෝ දැන් විගණන කොමිෂන් සභාව ගැනත් සුදු අලියෙක් කියලා කියන්නේ. මොකද ඒගොල්ලෝ දන්නවා ඉදිරි කාලයේදී ඒගොල්ලන්ගේ සංවර්ධන වැඩපිළිවෙළවල් ওই මෙගා ප්‍රොජෙක්ට් එකේම කරන්න හදනකොට ওই විගණන කොමිෂමට විශාල වගකීමක් තියෙනවා ඒව ගැන සොයා බලන්න. ඒ හින්දා තමයි ඒව පටන් ගන්න කලින් මේක අවශ්‍ය කරලා පටන් ගන්න. එතකොට හොයන්න බලන්න කවුරුවත් නැති වෙනවා.